අප්‍රේල් මාසයේ සිදුවන මිල සංශෝධනයේදී ජනතාවට සහනයක් ලබා දීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කාන්තේන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩොලරයේ පහළ බැසීමත් සමග ඉන්ධන ආනයනය කිරීමේදී ලැබෙන සහනය එහිදී ජනතාවට ලබා දෙන බවය. මිල සූත්‍රයට අනුව සෑම මාසකම පළමු වන දින ඉන්ධන මිල සංශෝධනය සිදු කරනු ලබයි. ඒ අනුව අප්‍රේල් මාසයේදී සිදුවන මිල සංශෝධනයේදී ඉන්ධන මිල පහළ දැමීමට බලාපොරොත්තු වන බව කාන්තේන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කරයි. ලංකා කඤ්ඤ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල යටතේ එහි සේවකී 3700කට ආසන්න පිරිසක් රැකියා අහිමි වනු ඇති බව තෙල් සංස්ථාවේ උසස් නිලධාරී සඳහන් කරයි. දැන්ට තෙල් සංස්ථාව සහ තොගගබඩා පරියන්තේ සමාගම්වල සේවය කරන පිරිස 4200ක් පමණ වන අතර ඉන්ධන බෙදාහැරීම ගබඩා කිරීම ආදී කටයුතු සඳහා සේවකීන් 500ක් හොඳටම ප්‍රමාණවත් වන බවයි පවසා සිටින්නේ. ඒ අනුව අතිරික්ත සේවකයන් විශ්‍රාම ගැනීම සඳහා ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ ක්‍රමයක්ද හඳුන්වා දීමට නියමිත බවද වාර්තා වෙයි.